තුරාත්‍රී තේසස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, මේ රාත්‍රියේත් අපි මොහොතක් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන පිණිස අපේ හදවත අපි සූදානම් කරගෙන විවිධ පළාත් තුල, විවිධ දේශයන් තුල, ඔබේ නිස්ථානය තුල මේ රාත්‍රිය අපි හැම කෙනෙක් එක්සිත්ව මොහොතක් අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා, අප විනාශ නොවුනේ ස්වාමීන් වහන්සේගේ කරුණාවල් නිසාත්, උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. අද දවසේ බොහෝ ස්ථාන තුලින් ගමන් කරන්නට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතයට බලේ නිදහස් කළා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ සියලු ස්ථාන තුලින් අපව දරාගෙන, අපව රැකගෙන, අපව ආරක්ෂා කරමින්, ඔබත් ඔබේ පවුලත් රැකගනිමින් උන්වහන්සේ ඔබට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ. හොඳයි, මේ රාත්‍රිය අපි මොහොතක් හැම කෙනෙක් එක්සිත්ව ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දයාබර ශුද්ධ වූ දෙවි පියාණනි, යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් මේ රාත්‍රිය අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. මේ අහස්සින් යට පොළවේ නුඩ මිනිස්සුෙකුට ගැලවීමට දෙන ලද එකම නාමය යේසුස් වහන්සේගේ නාමයයි. ස්වාමීනි, ඔබේ නාමයට ගෞරව වේවා, ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ අප වෙනුවෙන් බොහෝ දේවල් කළා. ඔබ වහන්සේ උස්සලාගත්තේ අපේ දුක්ඛය, දරාගත්තේ අපේ ශෝකයයි. ස්වාමීනි, ඔබ වහන්සේ අපේ සියලු වේදනාවල් උස්සලාගත්තා වූ දිව්‍යන් වහන්සේ. ස්වාමීනි, සියලු වේදනාවල ඔබ වහන්සේ පිට අරගෙන සියලු දෙයින් ඔබ වහන්සේ අපිට ආශිර්වාද කළා. ඔබ වහන්සේ දයාවෙන් පිරිය සිටිනා වූ දිව්‍යන් වහන්සේ, ඔබ වහන්සේ කරුණාවෙන් අපෝ වට කරගත්තා වූ දිව්‍යන් වහන්සේ. ස්වාමීනි, ඔබේ නාමයට ගෞරව වේවා. මේ රාත්‍රියේ ස්වාමීනි, ඔබ වහන්සේ මේ දිනවල සෑම දවසක් මත අපේ ජීවිතයේ මත කළනා වූ පුදුම ක්‍රියාවල් නිසා අපි මේ රාත්‍රිය ඔබ වහන්සේගේ අනර්ග නාමයට ගෞරව කරනවා. ස්වාමීනි, ඔබේ නාමයට ප්‍රශංසා වේවා, ගෞරව වේවා, නමස්කාර වේවා. අතිශුද්ධයි ස්වාමිනි, ආශ්චර්යමත් දේවල් අපේ ජීවිතය මත කරන්නා වූ බලවත් දිවියන් වහන්සේ. ස්වාමිනි, ඔබේ නාමයට ගෞරව වේවා, ඔබේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයට සදාකාලේ සදාකාලයට ගෞරව වේවා. ආසත් පොළවත් ඇති සියල්ලත් නිර්මාණය කළා වූ සර්ව බලධාරී දෙවි පියාණනි, ඔබ වහන්සේගේ අනර්ග නාමයට මේ රාත්‍රියේ ගෞරව කරනවා. ඔබ වහන්සේ යහපත්, ඔබ වහන්සේ ප්‍රේමයෙන් පිරුණා වූ දෙවියන් වහන්සේ, ගෞරවය, මහිමය, ප්‍රශංසාව ලබන්න වටින්නා වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් වහන්සේගේ නාමයට ගෞරව වේවා, නමස්කාර වේවා. ස්වාමිනී, මාරාවේ ජලය මිහිරට හැරෙව්වා වූ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ සෙනගට මාවත් විවෘත කළා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනී, ඔබ වහන්සේගේ සෙනගට මගක් නොවැතින විට ඔබ වහන්සේ මාවත් සැදුවා වූ දෙවියන් වහන්සේ, මග සදන්නා වූ, පොරොන්දු රකින්නා වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් වහන්සේගේ නාමයට ගෞරව වේවා, ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. මේ රාත්‍රියේ අපි ඔබ වහන්සේගේ අනර්ග නාමයට ගෞරව කරනවා. සුද්ධ වූ පියාණනි, ඔබ වහන්සේගේ අනර්ග නාමයට සිළු මහිමේ ගෞරවය සොමින් ඔබ වහන්සේගේ දිව්‍ය අභිමුඛය යටහත් වෙනවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි, හොඳයි, මේ රාත්‍රියේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ඉතා වැදගත් දෙයක් අපි ඇදහිල් අනුව ගමන් කිරීම. ඇදහිල්ල තුළින් බොහෝ දේවල් සිදුවෙන්නට පටන් ගන්නවා. ඉතින් එක නිසා මේ රාත්‍රිය ඔබ ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටින්නට අවශ්‍යයි, ඔබ ඇදහිල්ලෙන් බලවත් වෙන්නට අවශ්‍යයි. උන්වහන්සේගේ වචනේ හෙබ්‍රෙව් 11 පරිච්ඡේදයේ 6 වගන්තිය සඳහන් කර තිබෙනවා. නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්ට නොපුළුවන ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අපි දෙවියන් වහන්සේ සමග ගමන් කිරීමට අපිට ඇදහිල්ල තිබෙන්නට අවශ්‍යයි. එනම් දවසින් දවස අපි ඇදහිල්ල තුළ ශක්තිමත් වෙමු. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟාවන්නන් විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, ඔබ උන්වහන්සේ කෙරේ ඔබ ඇදහිල්ල තබනවා නම්, ඔබ උන්වහන්සේ කෙරේ අදහගෙන, ඔබ උන්වහන්සේ විශ්වාස කරගෙන ගමන් කරන මිනිසෙක් නම්, උන්වහන්සේ ඔබට විපාක දෙන්නට යනවා, උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා, ඔබේ ජීවිතයේ ඔබේ නිස්ථාන සියලු ස්ථාන වෙනස් කරන්නට යනවා. ඉතා
යහපත් වූ ජයග්‍රහයක මට්ටමකට ස්වාමීන් වහන්සේ ඔබ ඔසවා තබන්නට යනවා. අපිට ඉස්සවීම පැමිණෙන්නට අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේගේමයි ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. එවිට අපි ගමන් කරා වූ ස්ථානයේ තුල ස්ථීරව අපිට ජීවත් වෙන්නට පුළුවන්. උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ ආලේපය අපෝ යම් ස්ථානයකට ඔසවා තබනවා නම් ස්ථානයේ ස්ථීරවත්වයේ ජීවිතයක් අපිට ගත කරන්නට හැකියාව තිබෙනවා. එනම් මේ රාත්‍රිය ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න, ඇදහිල්ල තිබෙන විට දෙවියන් වහන්සේ සමග ගමන් කරන්නට පුළුවන්. එවිට උන්වහන්සේ ඔබේ ජීවිතයට බොහෝ විපාක දෙන්නට යනවා. උන්වහන්සේව විශ්වාස කරන, උන්වහන්සේ අනුව ගමන් කරන මනුෂ්‍යයන්ට ස්වාමීන් වහන්සේ සෑම දවසක් තුල උන්වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේ තුලින් සුවය, නිදහස්කම, ප්‍රීතිය, ජයග්‍රහණය, සැනසිල්ල උන්වහන්සේ සෑම දවසක් තුල උන්වහන්සේගේ සෙනග මත නිදහස් කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ. එනම් ඇදහිල්ලෙන් ඔබේ ඇදහිල්ල මේ රාත්‍රියේ ශක්තිමත් කරගන්න. උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන විට ඔබේ ඇදහිල්ල ශක්තිමත් වෙන්නට යනවා. ඕනාම වාතාවරණයක් තුල ඔබ උන්වහන්සේගේ වචනේ කියවන විට, මෙනෙහි කරන විට ඔබේ ඇතුළාන්තරයේ ශක්තිමත් වෙන්නට යනවා. උන්වහන්සේ අපව ධෛර්යමත් කරන්නට යනවා, බලවත් කරන්නට යනවා. එනම් මේ කාලයේ ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න, උන්වහන්සේ වෙතට ළඟාවන්න ඇදහිල්ලෙන් උන්වහන්සේව විශ්වාස කරන්නට අවශ්‍යයි. එනම් මේ රාත්‍රී ඉතා බලවත් දෙයක් ඔබේ ජීවිතය ඉතා ජයග්‍රහයක ස්ථානයකට සවන පිණිස ඔබේ පවුල, ඔබේ වටපිටා, ඔබේ රැකියාව, ඔබේ ආර්ථිකය, ඔබේ සුව ඉදිරි මට්ටම් තුළට එසවන පිණිස ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේ සමග ජීවත් වෙන්න, උන්වහන්සේ අනුව ගමන් කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කර තිබෙනවා. උන්වහන්සේව විශ්වාස කරන්න, උන්වහන්සේ පුදුම දේවල් ඔබේ ජීවිතේ මත කරන්නට යනවා. උන්වහන්සේ ආශ්චර්යමේ දේවල් ඔබේ ජීවිතේ මත කරන්නට යනවා. ස්වාමීන් වහන්සේ සෑම දවසක් තුළ උන්වහන්සේව විශ්වාස කරන්නන්ට උන්වහන්සේගේ ආශිර්වාදයේ නිදහස් හස්කම සෑම පවුලක් මත ස්වාමීන් වහන්සේ නිදහස් කරමින් තිබෙනවා. හොඳයි, මේ රාත්‍රිය ඔබ ඉන්න ස්ථානයේ තුල එක්සිට් වෙන්න අප ඔබ දිසා යාත්‍රා කරන්නම්. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දයාබර ශුද්ධ වූ දෙවි පියාණනි, යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් මේ රාත්‍රී යාත්‍රාවට එක්සිට් වෙන සෑම ජීවිතයක් බාරයි. ස්වාමීන් අද දවසේ සියලු වෙහෙස මහසියෙන් ස්වාමීන් සියලු දෙනාට සැනසිල්ල නිදහස් කරන්න කියලා යාත්‍රා කරනවා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින් සෑම කෙනෙක් තුලට සැනසිල්ල මේ රාත්‍රියේ ස්වාමීන් නිදහස් කරන්න. ඔවුන්ට විරුද්ධව තිබෙන සියලු බාධාවල් කඩා වැටේවා. දෙවියන් වහන්සේගේ ආලෝකයේ තේජස මහිමය ස්වාමිනි මේ රාත්‍රියේ නිදහස් කළ මැනව ස්වාමිනි ඔබ වහන්සේගේ ආලේපය තුළට ඇතුල් වෙමින් ඔබ වහන්සේගේ අභිමුඛයේ තුළ ජීවත් වෙන්නට සෑම කෙනෙකුට උපකාර කළ මැනව මේ රාත්‍රියේ සුවබර නිින්දක්, නිදහස් වූ රාත්‍රියක් සෑම පවුලක් මත, සෑම ජීවිතයක් මත නිදහස් කරන්න අන්ධකාරයේ සියලු බාධාවල් කඩා වැටේවා. දෙවියන් වහන්සේගේ බලය සෑම ජීවිතයක් මත ක්‍රියාත්මක වේවා. සෑම දවසක් තුල ඔබ වහන්සේගේ වචනය මෙනෙහි කරමින්, ඔබ වහන්සේට නමස්කාර කරමින් ඇදහිල්ලෙන් ශක්තිමත් වෙලා ජීවිත බලවත් වෙමින් ඉදිරියට යන්න, ස්වමිනිත් ගමන් කරා වූ ඇදහිල්ල මට්ටම් තුල තව තවත් ඇදහිල්ලෙන්ම ඉදිරියට ගමන් කරන පිණිස, ජීවිතයේ ජයග්‍රහයක ස්ථාන තුලට ගමන් කරන පිණිස සෑම කෙනෙක් මතට ඔබ වහන්සේගේ අනුග්‍රහය නිදහස් කළ මැනව ස්වමිනි ආශිර්වාද කරන්න. ඔබ වහන්සේ සදාකාලයේ සදාකාලයට ජීවමානව වැඩ සිටිනා වූ උතුම් දෙවියන් වහන්සේ ස්වාමිනි මේ රාත්‍රියේ සියලු මහිමේ ගෞරවය, ප්‍රශංසාව මේ අහස්සින් යට පොළවේ නුඩ මිනිස්සුෙකුට ගැලවීමට දෙන ලද එකම නාමය වෙන යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් පියාණනි අපි ඔබ වහන්සේට ස්වාමින් ඔබ වහන්සේගේ දිව්‍ය අභිමුඛය යටහත් වෙනවා. ඔබ සලස්විෂ්ඨ වේවා, ඔබ කැමැත්ත කරනු ලැබේ, ඔබ නාමය උසස් වේවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන්
යහපත් වූ දිවි පියාණනි හොඳයි මේ රාත්‍රි යාත්‍නාවට එක්සිටන ඔබ හැම කෙනෙක්ට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කර තිබෙනවා ඔබ ඇදහිල්ලෙන් ශක්තිමත් වෙලා ඔබේ ජීවිතය ඉදිරි මට්ටම් තුලට එසවෙමින් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරමින් උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙක් උන්වහන්සේ උන්වහන්සේ ඔබට සැබවින්ම ප්‍රේම කරන්නා වූ දිවියන් වහන්සේ සියලු දෙනාට සමස්ත ලෝකවාසී සියලු දෙනාට උන්වහන්සේ ප්‍රේම කරන්නා වූ දිවියන් වහන්සේ ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඔබ සියලු දෙනාටම හේසු පිහිටයි.